අයිබෝවන් ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රති සමකින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ මම කුෂානි කෞශල්‍ය ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ජීවිත දැනුමද අධ්‍යාපන විෂයමාලාවට එක් විය යුතු බව ජනපති පවසයි ආසියාන් ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීමට අගමැති වියට්නාමයට ගෝඨාභය ඇතුළු හතකට අධිචෝදනා විදේශ ගමන් තහනම් කොළඹ වරාය ලොව වර්ධන අනුපාත අතුරින් ප්‍රමුඛ ස්ථානයට විභාග සමත්වීම සේම ජීවිතය සමත්වීම පිළිබඳ දැනුමද අධ්‍යාපන විෂයමාලාවට කඩිනමින් ඇතුළත් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. හම්බන්තොට කොටවාය විද්‍යාලයේ පැවති උත්සවයකදී ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. කොටවාය මහවිද්‍යාලයේ වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම සිසු දරුවන් මහත් සෙනෙහසින් පිළිගත්තා. විද්‍යාලයේ ඉදිකළ නවතාක්ෂණ විද්‍යාකාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමට ජනාධිපතිතුමා එක් වූයේ ඉන් අනතුරුවයි. ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. එහි පැවති උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා කියා සිටියේ ජීවිත සමත්වීම පිළිබඳ දරුවන් තුළ පවතින්නේ ඛේදජනක තත්ත්වයක් බවයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වගේම අපි උදම්බන්න විභාග ප්‍රතිඵලවල ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රධාන වශයෙන්ම විෂය නිර්දේශවලට අද වහවහා ඇතුළත් කරන්නට වෙනවා. මේ දැනුම ලබා ගන්නා වූ විෂය නිර්දේශවලට ජීවිතය සමත් වෙන්න දරුවන්ගේ ඔළුවට දී යුත්තේ මොනවද කියලා. අපි රටක් විදිහට බොහෝ තව ඉදිරියට යන්න කැපවීම කළ යුතු වෙනවා. කෙනෙකුට තව කෙනෙකුෙන් දෙයක් දීලා කෙනෙක් හැදෙන්න දේවල් තිබෙනවා. නමුත් ඒවා සීමිතයි දරුවනේ. තමන් හැදෙන්න බොහෝ දේවල් ගත යුත්තේ තමාගේ අදිෂ්ඨානයේ ආත්ම ශක්තිය ආත්ම ධෛර්යය ඒ තුල තමා බොහෝ වෙලාවට ගත යුතු අවදානම් තීන්දුව తీරන අරගෙනයි. අමාත්‍ය මහින්ද අමරවීර නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිය වන්න යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ආසියාන් ලෝකාර්ථික සමුළුවට සහභාගී වීම සඳහා දෙවෙනින් පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයට ළඟා වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පිරිස වියට්නාමයේ වෙත ළඟා වුණේ නොයිපයි ජාත්‍යන්තර ගුවන් තොටුපළින්. එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගැනීමට වියට්නාමයේ තොරතුරු සහ සංනිවේදන කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ගේන් මාන් හන් සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක යන මහත්ම මහත්මීන් එක්ව සිටියා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස නවතැන් ගන්නා ලොත්තේ හෝටලේ වෙත කැඳවාගෙන යනු ලැබුවේ විශේෂ රථ පෙරහැරකින්. එම හෝටලේදී දූත පිරිස මහත් හරසරින් පිළිගනු ලැබුවා. ආසියාන් ලෝක ආර්ථික සමුළුව හැනොයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී හෙට ආරම්භ වනවා. ආසියාන් සංවිධානයට අයත් රටවල හා අනෙකුත් ආසියා රටවල ඉහළ පෙළේ නායකයින් එම සමුළුවට සහභාගී වීමට නියමිතයි. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන්නතා උදෙහෙට්ටි සහ විශේෂ සහායිකා සෙන්ට්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ද මෙම සංචාරයට එක්ව සිටිනවා. කතානායක කරු ජයසූරි මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු වුණා. ඉන්දියා පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා කතානායකවරයා ප්‍රමුඛ පිරිස ඉන්දියා සංචාරයට එක්ව සිටිනවා. ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා කතානායකවරයා අතර සාකච්ඡාවේදී දෙරටට වැදගත් කරුණු රැසක් පිළිබඳ අවධානය යොමු වුණා. ඛනිජ තෙල් සැපීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව කතානායක මාධ්‍ය අංශය සඳහන් කළා. මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් ඉන්දියා මාධ්‍ය විශේෂ අවධානයක් යොමු කර තිබුණා. විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා සහ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ඉන්දියා සංචාරයට එක්ව සිටිනවා. තෙවැනි විශාලතම ජලාශය වන යාන්නොය ඉදිකිරීම් කටයුතු මෙම වසර තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
අපි යාන්නෝය බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද වෙනකොට වැඩ ටික අවසන් කරන්න මේ වෙනකොට ඩෑම් එකේ වැඩ ටික අවසන් වෙමින් යනවා ඒත් එක්කම යාන්නෝයේ ගම්මාන හතරක් අලුතෙන් නිර්මාණය වෙනවා ඒ සියලුම ගම්මානව අපි පහසුකම් සහිත ගම්මාන විදිහට තමයි ජනතාවට ලබා දෙන්න අපි කටයුතු කරන්නේ ගම්මානයට අවශ්‍ය කරන පාසලක් පෙර පාසලක් ප්‍රජාශාලාවක් ග්‍රාම සේවා නිලධාරීන් ඉඳන් නිලධාර තුන්දෙනාට ඉන්න කාර්යාල තුනක් අංග සම්පූර්ණ පාරවල් පද්ධතියක් සෑම නිවසකටම ජලය ලබා ගන්න පුළුවන් ප්‍රධාන ජල ටැංකියක් එහෙම නැත්නම් ලින්ක් කීපයක් මේ සියල්ලම එක්ක අපි අංග සම්පූර්ණ ගමක් විදියට තමයි ඒ අලුතෙන් පදිංචි කරන සියලු දෙනාම පදිංචි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනකොට ඉඩම් පවරා ගැනීමට මූලික කටයුතු කරලා තියෙනවා. දැනට තක්සේරු දෙපාර්තමේන්තුව තක්සේරු කරමින් යනවා. ඒ තක්සේරු අවසන් කරපු ගමම්ම අවශ්‍ය කරන වන්දි මුදල් ලබා දෙන්න අපි කටයුතු කරනවා. වාරි තාක්ෂණයේ තවත් දෙවැන්ත පියවරක් තබමින් තෙවැනි විශාලතම ජලාශය වන යාන්නුවේ ජලාශයේ ඉදිකිරීම කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. උතුරු මැද නැගෙනහිර ඇතුළු ප්‍රදේශ ගණනාවක ජල අවශ්‍යතාව සපුරාලීම මෙහි අරමුණයි. හොරෝපතාන, යකිනිකන්ද, ගොමරංකඩවල, වෙහෙරබෙදිකන්ද යාකරමින් කොටස් හතරක් යටතේ ජලාශයේ ඉදිකිරීම් සිදු කෙරෙනවා. මෙහි ප්‍රධාන වේල්ල කිලෝමීටර් දෙකකට ආසන්න දිගකින් යුක්තයි. යාන්නුවේ ජලාශයේ ඉදිකිරීමට සමගාමීව ප්‍රදේශයේ යටිතල පහසුකම් දියුණු කිරීමද ආරම්භ වුණා. නව ගම්මාන හතරෙහි පදිංචි කිරීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර තිබෙනවා. කොළඹ වරාය ලොව වර්ධන අනුපාත අතුරින් ප්‍රමුඛයා බවට පත්ව තිබෙනවා. බහළු මෙහිම් වරායන් අතර මෙතෙක් ප්‍රමුඛස්ථානයේ සිටි සිංගප්පූර් වරාය දෙවන ස්ථානයට පත් කරමින් කොළඹ වරාය මෙම ජයග්‍රහණය හිමිකර ගැනීම විශේෂත්වයක්. ඇල්ෆා ලයින වාර්තාවලට අනුව කොළඹ වරාය මෙම වසරේ පළමු අර්ධය තුළ ලොව ප්‍රධාන බහළු මෙහිම් වරායන් 34 පළමු ස්ථානයට පැමිණ තිබෙනවා. එම අර්ධයේදී කොළඹ වරාය සිදු කළ බහළු මෙහිම් වලින් 15.6% වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි එම වාර්තාව සඳහන් කරන්නේ. පසුගිය වසරට සාපේක්ෂව එය සුවිශේෂී වර්ධනයක්. ප්‍රධාන යුරෝපීය වරායන් ඩුබායි හා ආසියා වරායන් අතරින් මෙම විශිෂ්ටත්වයට පත්වීම කොළඹ වරාය ලැබූ ජයග්‍රහණයක්. බහළු මෙහිම් වරායන් අතර මෙතෙක් ප්‍රමුඛස්ථානයේ සිටියේ සිංගප්පූරු වරායයි. මෙම වාර්තාවලට අනුව එම වරායට හිමි වෙත්තේ දෙවන ස්ථානයයි. තුන්වන ස්ථානයට පත්ව සිටින්නේ චීනයේ ගොන්ෂු වරායයි. මහපරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරීමට පත් කළ ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණය මගින් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට අධිචෝදනා බාර දුන්නා. විත්තිකරුවන් අපමත මුදා හැරීමටද අධිකරණය නියෝග කළා. ස්ථිර ත්‍රිපුත්කල මහාධිකරණයේ විභාගවන දෙවන නඩුවයි අද මෙසේ කැඳවනු ලැබුවේ. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9%ක් සාවද්‍ය පරිහරණය කළ බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා. හර්ෂාන්ද සිල්වා, කේමින්ද ආටිගල, ඒබ්‍රහම් ගලප්පති, බද්‍රා උදුලාවති, මහින්ද සාකල සහ මල්ලිකා කුමාරි සේනාධීර යන අය මෙහි සෙසු විත්තිකරුවන් වනවා. එක් අයකුට රුපියල් 100,000 බැකින් වූ මුදල් ඇප සහ රුපියල් 110,000 බැකින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා. විත්තිකරුවන් 7 දෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමටද මහාධිකරණ විනිසුරු බඩුල්ල මෙහිදී නියෝග කළා. සාපරාධී විශ්වාසය කඩ කිරීම, කුමන්ත්‍රණය, ඊට අනුබල දීම ආදී චෝදනා යටතේ මොවුන්ට චෝදනා ගොනු කර තිබෙනවා. එම අධිචෝදනාවලට අදාළ ලේඛන ඇතුළු නඩු භාණ්ඩ 105ක් සහ විගණන වාර්තාවක් නීතිපතිවරයා ඇතුළත් කර තිබෙනවා. මේ සඳහා සාක්ෂිකරුවන් 80 දෙනෙකුද නම් කර තිබෙනවා. නඩුව යළි ඔක්තෝබර් 9 වනදා කැඳවීමට නියමිතයි. මහපරිමාණයේ මූල්‍ය වංචා සහ දූෂණ නඩු කඩිනමින් විභාග කිරීමේ අරමුණින් පිහිට වූ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ දෙවන නඩුවයි අද මෙසේ විභාගයට ගැනුණේ. ඉදිරියේදීද මහපරිමාණ වංචා දූෂණවලට අදාළ නඩු මෙම මහාධිකරණයේදී කඩිනමින් විභාගයට ගනු ඇති. පසුගිය රාජපක්ෂ සමයේ චෝදනාවන්ට ලක්වූවන්ට එරෙහිව ක්‍රියාත්මක වන අධිකරණ කටයුතු ඒකාබද්ධ විපක්ෂය දේශපාලන පලිගැනීමක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කළද බොහෝ දෙනා පෙන්වා දෙන්නේ රටේ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක විය යුතු බවයි. තරාතිරම නොබලා දූෂණ වංචා සිදු කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම කිසිසේත් දේශපාලන පලිගැනීමක් නොවන අතර එය විනයගරුක සාමකාමී දූෂණයෙන් වංචාවෙන් තොර රටක් උදෙසා ගත යුතු ක්‍රියාමාර්ගයක් බව පැහැදිලි. මේ අතර දෙවන
යවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටවීමට අදාළ ගැසට් පත්‍රය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතිකූරුල මහත්මිය නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ අධිකරණ සංවිධාන සංශෝධන පනත යටතේ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ තුනක් පිහිටවීමට නියමිතයි. ජනතා දේබල විනාශ කරමින් තම සුඛ විහරණය වෙනුවෙන් ක්‍රියාත්මක වූ පිරිසට දේශපාලන බෙහෙදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය දැඩි ස්ථාවරයක සිට කටයුතු කරමින් සිටිනවා. කිරිපැකට් කතාවක් ගොතමින් ඒකාබද්ධ විපක්ෂය ජාතිවාදී ගැටුමක් නිර්මාණය කිරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක නිරත වන බව මැති ඇමතිවරුන් පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මෙම අදහස් පළ කළා. කිරිපැකට් එකක් පිටින් එක්සත් ජාතික පක්ෂයෙන් බංකොලොත් වෙච්ච රැළිය පටවන්නට උත්සාහ කිරීම ගැන නාමල් බේබිට අපේ බලවත් කනගාටුව ශෝකය මෙයාසදී ප්‍රකාශ කරනවා. මෙතන තියෙන ලොකුම භයානකත්වය තමයි මෙතෙක් කල් අපි දන්නා ජාතිවාදය පටලන්න හැදුවා මෙතුමාලා. දැන් මේ කතාවත් එක්ක බලන්න පොඩි අදහසක් ඔබතුමාලගේ ගොල්ලට එන්නේද රම්පාර වෙච්ච සිද්ධියත් එක්කත් කවුද පිටිපස්සේ ඉන්න ඇත්තේ කියලා. වඳ වෙච්ච ප්‍රති දැම්මයි කිව්වා. රටේ ප්‍රශ්නයක් ඇති කරන්නේද මුස්ලිම් සිංහල කෝලාහලයක් ඇති කරන්නේද? දැන් මෙතනත් මොකද කරන්න දැන් මුස්ලිම් මන්ත්‍රීවරයෙක්ම තමයි අල්ලගත්තේ. අර නැති ජාතිවාදයක් අවසන් හදන ඊටතර ලොකුම භයානක දේ තමයි මිනිසු කොටවන්න උත්සාහ කරනවා. UNP කාර්යය ශ්‍රී ලංකා කාර්යයට වහදුන්නා කියලා විශ්වාස කරවන්න හදනවා ගම ඇතුලේ. නාමල්ගේ තියෙන පටු මොලේට ගොන් මොලේට නාමල් මේ රටේ දේශපාලනය විනාශ කරන්න උත්සාහ කරනවා. මොකද මේව හැමදාම කටවහගෙන ඉන්නේ ගියාම මේක හිතනවා මලට ඕන බොරුවක් ඇත්ත කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. මේ දැක්කා වගේ ඉන්ජෙක්ෂන් එකක් කරන් ගැහුවොත් එයා කිරි පැකට් එකට ගහනට කිසිදත් මිමල් ඊරන්සගේ මොළයේ පොඩ වර්ධනය කරගන්න ඉන්ජෙක්ෂන් එකක් ගහලා දෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක ගොඩාක් වටිනවා කියලා. මොකද එහෙමත් බුද්ධියක් නැති මිනිහෙක් කියන එකයි මට නම් පේන්න තියෙන්නේ. ආණ්ඩුව එලවන්න කොළඹට ඇවිල්ලා ඇඳුම් නැතුව පහෝදා හිටපු මේ නඩයට නාමල්ගේ විමල්ගේ ගම්මන්පිලගේ එලි වෙන ජාමෙට යටකලිසමවත් තිබුණේ. මේගොල්ලෝ පාර තිබුණු කිරි පැකට් එකක් ඇහිඳගෙන තමයි යටකලිසමට තමන්ගේ හෙළුව වහගන්න භාවිතා කරේ. මේ කිරි පැකට් එකෙන් තමයි තාම වහගෙන ඉන්නේ. ඒවා දැන් කරකවනෝ අපේ පැත්තට. ඉස්සල්ලාම කරකවුවා අපේ මුජිබ රහමන් මන්ත්‍රීතුමාගේ පැත්තට. අර වාචාල වීරවංශ පාර්ලිමේන්තුවේදී එතෙන්ටත් බද්ධ කරා ජාතිවාදී. අපිට මේ කිරි පැකට් බෙදන්න උවමනාවක් නැහැ. ඒ වගේ තුට්ටු දෙකේ දේශපාලනයක් අපි කවුරුවත් කරලත් නැහැ. අපිට එහෙම හදවතින් කරන්නත් බෑ. අපිට ශ්‍රී ලංකාවේ වේවා UNP වේවා JVP වේවා මිනිසුන්ගේ කනබොන දෙකට අරක මේක දාන ජාතිය මිනිස්සු නැහැ මෙතන. ඒ බංගලොත් දේශපාලන ඉලක්කයට විමල් වීරවංශලා ගියේ තමන්ගේ අර එලි වෙනකට තිබුණු හෙළුව වහගන්න කියන එක බොහොම පැහැදිලි. ඒතකොට දැන් මෙතන තියෙන පදවෙනිම දේ තමයි මේ පරස්පර විරෝධී කතා ටික බලන්න. විමල් මහත්තයා කියනවා මාලිගාවත්තේ දුන්නා කියලා අර පැමිණිල්ල දාපු එක්කෙනා කියනවා කොම්පණි වීදියේදී තමයි මේ කිරි පැකට් බෙදුවේ කියලා. ඊයේ විමල් වීරවංශ මන්ත්‍රීතුමා කිව්වා මම මේක කිව්වයි කියලා ඉස්සෙල්ලාම මාධ්‍යවලට. ඔව් මම මාධ්‍යවලට කිව්වා. මම 9 මාසෙට ටවුන් හෝල් එකේ ඉඳන් වොයිස් කට් එකක් දෙනකොට ඒ වෙලාවේ මට මාධ්‍ය ආයතනයකම කෙනෙක් තමයි මට කිව්වේ මන්ත්‍රීතුමා මේ කිරි පැකට් වගේක් බීලත් අසනීප වෙලා කට්ටියක් ඇවිල්ලා ඉන්න ස්පිතාලෙට තුමා ඒකත් මතක් කරන්න කියලා. ඒ ඒගොල්ලෝ කියනවා ඒක තමයි ඒගොල්ලන්ට තියෙන ප්‍රධානම සැකේ කියලා. එතකොට මේ මුලේ කලඳක්වත් නැහැනේ මේ විමල් වීරවංශ මන්ත්‍රීතුමාට. ඒ හින්දා මේ අපි නෙමේ ඉන්ජෙක්ෂන් ගහලා කිරි පැකට් දුන්නේ. මිනිස්සු තමුන්නාසලා දන්නවනේ කාගේ ගෙවල් වලද මේ එක්ස්පයර් වෙච්ච වියාග්‍රා ප්‍රති බීලා කොල්ලෝ මැරුණේ කියලා. අපි මේකට විරුද්ධව නීතිමය පීවර ගන්නවා. විශේෂයෙන්ම විමල් වීරවංශ මන්ත්‍රීතුමයි ශ්‍රහාන් සේමසිංහ මන්ත්‍රීතුමයි මේක පාර්ලිමේන්තුවෙන් පිට මට චෝදනා කරපු හින්දා මේක යටතේ මට පුළුවන් ඔවුන්ට විරුද්ධව නඩුවකට යන්න. මෙම මාධ්‍ය හමුවෙන් අනතුරුව මිරිහාන පොලිස් ස්ථානයට ගිය මැති ඇමතිවරුන් කිරි පැකට් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කළා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදීද අවධාරණය කළේ ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ විරෝධතාවේ අසාර්ථකත්වය වසා ගැනීමට කිරි පැකට්ටුවක් යොදා ගැනීමට ඔවුන් උත්සාහ දරන බවයි. අපිට නම් ඉතින් කියන්න තියෙන්නේ අර නටන්න බැරුණාම පොළොව ඇදයි කියලා කියනනේ. උද්ඝෝෂණයක් හරියට කරගන්න බැරි වුණාට පස්සේ ඒකේ වේදනාවට ඒක කතා කියනවා කියලා දැන් පේන්නේ. ඔබ හිතනද මේ කිරි පැකට්ටයක් අපිත් උද්ඝෝෂණ කරලා තියෙන ඕන තරම්. අපි උද්ඝෝෂණයකට යනකොට එක එක්කෙනා පාර දෙන කිරි පැකට්ටක් බොනවද? අපි ආවි උද්ඝෝෂණය කරන්න නම් අපි උද්ඝෝෂණය කරන්න යන්නේ. කිරි පැකට් බොන කොළ බාව නෙමෙයි. දැන් මෙතන තියෙන්නේ අර උද්ඝෝෂණය යනගෙනිච්ච එක වහගන්න හදන කතානේ. ඒකට තමයි ඔය අර අපි ගමේ භාෂාවෙන් කෝච් කියන තියෙන්නේ. නටන්න බැරි මිනිහා පොළොව ඇදයි කියන වගේ වැඩ මේ තියෙන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ අසාර්ථකත්වයේ වසා ගැනීමට කුමන හෝ කරුණක් යොදා ගැනීම සම්බන්ධයෙන් විවේචන එල්ල වී තිබෙනවා. රාජපක්ෂලාගේ ජනබලයේ අසාර්ථකත්වය කිරි පැකට්ටුවෙන් වසා ගැනීම ලැජ්ජා සහගත බවයි බොහෝ දෙනා පවසන්නේ. ඒකාබද්ධ විපක්ෂය පසුගියදා පැවැත්වූ විරෝධතාවෙන් ඔවුන්ගේ අසාර්ථකත්වයේ යළිත් තහවුරු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ත්‍රිකුණාමලය කප්පල්තුරේ ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
අපි හැමෝම දන්නවා මේ මහා උද්ඝෝෂණය මහලකෝට පෙන්වන ජනතාවාදී ජනහිතකාමී උද්ඝෝෂණයක්. බැලින්නම් රජපෞල හිල්ටන් හෝටලේ, ශැංග්‍රිලා හෝටලේ, තාජ් හෝටලේ ඉඳගෙන තමයි මේව සංවිධානය කරන්නේ. හොඳට සාත්තු සප්පායම් වෙලා රජපෞල ආව උද්ඝෝෂණේ. අනේ අර උදේ පාන්දරම බස්සලට නැගලා කන්නක් නැතුව වතුරක් නැතුව සංවිධායකවරුම බෙදපු බාල කිරිපැකට් දීන බඩයන්න පටන් අරගෙන අසනීප වෙලා දැන් කියනවා පොහොට්ටුවේ උද්ඝෝෂණේ ඒ බේබදු කණ්ඩායම් වලට බඩයණේකටත් වග කියන්න ඕන මේ යහපාලන මරු කතාවක්. මම කියන ඔය කතා කොණ්ඩේ බැදපු චීනුන්ටවත් කියන්න එපයි. කප්පල් තුරේ ප්‍රදේශයේ ඉදිකළ සහජීවනපුර උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම ගම්මානය නිවාස 25කින් සමන්විතයි. ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් 1,366ක්. පසුගිය වසරේ ත්‍රිකුණාමලයේ පැවති ජාතික යෞවන් පුරයට සමගාමීවයි මෙහි ඉදිකිරීම ආරම්භ කෙරුණේ. සැමට සෙවන යලිපිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ විවෘත කළ දෙවන යෞවන් ගම්මානය මෙයයි. ලෝක උරුම සිංහරාජ වනාන්තරයට මැදිව පිහිටි නෙළුව ලංකාගම නිල්ඇල්ල ගම්මානයේ ජනතාවට ප්‍රවාහන පහසුකම් නොමැතිවීමෙන් දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. නිල්ඇල්ල ගම්මානයට ප්‍රවේශවීම සඳහා ඇති එකම මාර්ගය වූයේ ගෙංගඟ හරහා තිබූ වැල් පාලමයි. එයද පසුගිය වසරේ ඇති වූ ගංවතුරත් සමග විනාශයට පත් වුණා. කම්බි දෙකක් ආධාරයෙන් එගොඩ මෙගොඩ යන එම ජනතාව ජීවිතයත් මරණයත් අතර ගමනක නිරතව සිටිනවා. දරුවන් පාසල් වෙත පැමිණෙන්නේ ඔරුවකින් එගොඩ වීමෙන්. මෙම ගම්මානයේ නිරන්තරයෙන් ගංවතුර ඌදරට ලක්වෙනවා. එවැනි අවස්ථාවලදී ගම්මානයෙන් පිටතට ඒමට කිසිවෙකුට අවස්ථාවක් හිමිවන්නේ නැහැ. අපිට ඉස්කෝලේ යන බයයි, බත්තලෙන් ගංගේ ගැඹුරු හින්දා පෙරළුණොත් එහෙම බයයි. බත්තල නැති වෙලාවට එහෙම අර කම්බියේ යන්න පුළුවන් ලොකු මාමල ගිහිල තමයි බත්තල ගෙනල්ලා අපි ඉස්කෝලේ යන්නේ. ගඟ ගලන දවසට අපිට ඉස්කෝලේ යන්නත් බැරි වෙනවා. බත්තලෙන් තමයි අපි එන්නේ. නිතරම ඉතින් දරුවගේ පස්සෙන් ඉන්න ඕන, බයයි මේ තනියෙන් යන්න එන්න දෙන්න. ඉල්ලන්නේ ඉතින් පුළුවන් තරම් ඉක්මනට අපිට මේ පාලම හරි ගස්සලා දෙන්න කියලා තමයි. වැල්පාලම ඉදිකිරීම සඳහා දකුණු පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශ යටතේ රුපියල් 450,000ක මුදලක් ලබා දී තිබුණද එය තවමත් කම්බි දෙකකට සීමා වී ඇති ආකාරයේ දැකගත හැකි. ලබා දී ඇති මුදල් ප්‍රමාණවත් නැති බව පවසමින් පාලමේ ඉදිකිරීම සිදු නොකරන බවටයි ජනතාව චෝදනා කරන්නේ. 2017 මැයි මාසේ ඇතිවෙච්ච දැවැන්ත ගංවතුර නිසා මේ ගින්ගඟ හරහා දැවැන්ත ජලකඳක් ගලාගෙන ගියා. ඒ අවස්ථාවේදී මේ ස්ථානයේ තිබුණු වැල් පාලම සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් මේ කුඩා බත්තලක් හදාගෙන එගොඩ මෙගොඩ වුණත් ඒක හැම නිතරම එක ගොඩක පවතින මිනිසුන්ගේ අවශ්‍යතා විස්තර කරගන්න බත්තල සහ කම්බි දෙක උපකාරී කරගෙන තමයි මේ ස්ථානයෙන් එගොඩ මෙගොඩ වෙන්නේ. ඒක ඉතාම භයානක ගමනක්. පුංචි දරුවෝ, පාසල් දරුවෝ, ලෙඩ්ඩු සියලු දෙනා මේවා යනකොට යම් අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතාමත්ම දුෂ්කර භයානක ගැටයුත්තක තමයි මේ ගමේ මිනිස්සු නිරත වෙලා ඉන්නේ. ආයතනවල කඹ ඇදිල්ල හමුවේ අහිංසක ජීවිත බිලිගන්න අතුරු බලා නොසිට මෙම ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙස ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. පළාත් සභා යටතේ ප්‍රතිපාදන නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබිලා තියෙන බව මට ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවේදී දැනගන්න ලැබුණා. ඒ මුදල මදි කියලා තමයි ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවේදී කිව්වේ. මුල් වියදම දරලා ආරම්භ කරනවා නම් ඉතුරු මුදල් ඕනම මොහොතක අපි ලබා දීලා කටයුතු කරන්න සූදානමින් ඉන්නේ. යුද හමුදා බුද්ධාංශයේ හිටපු ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරට අද ඇපනියම කළා. ඒ නේෂන් පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ කේත් නොයර් මහතා පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියට අදාළ නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ අවස්ථාවේදී. මෙම සිද්ධියේ අටවන සැකකරු වන්නේ විශ්‍රාමික මේජර් ජෙනරාල් බරයයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය මේ සිද්ධී පරීක්ෂණවල ප්‍රගතිය සඳහන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා. විත්තිය මකින් ඉදිරිපත් කරන ලද ඇපඉල්ලීම සලකා බැලූ ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය සැකකරුට දැඩි කොන්දේසි මත ඇප නියම කරනු ලැබුවා. ඒ රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප තුනක් මතයි. සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයේ බහරේ තැබීමටද නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සෑම් වසකම අවසන් ඉරිදා දිනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටින ලෙසද නියෝග කළා. 2008 මැයි 22 දින කීත් නොයර් මහතා පැහැර ගැනීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයේ එවකට ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ විසින් හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්නට සහ ජාතික බුද්ධ්‍යංශයේ එවකට ප්‍රධානියා වූ කපිල හෙන්දා විතාරණට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා. ඉන්පසු ජාතික බුද්ධි ප්‍රධානියා විසින් යුද හමුදා බුද්ධ්‍යංශයේ එවකට අධ්‍යක්ෂවරයා වූ සැකකාර අමල් කරුණාසේකරට කතා කර ඇති බවත් සැකකරු මේ සම්බන්ධයෙන් දැනට ඇප මත මුදා හැර සිටින බේචර් බුලත්වත්තට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා. ඒ වන විට මේචර්වරයාගේ දුරකථනයේ තිබිය ඇත්තේ කීත් නොයර් පැහැරගෙන ගොස් රඳවා සිටි බවට හෙළිව ඇති මල්වාන ප්‍රදේශයේ. මෙම නඩුව නැවත මේ මස 25 වෙනි දින විභාගයට ගැනීමට නියමිතයි. හුඹස්බැඳි තක්ෂලාවේ අකුරු කරන දරුවන්ට සෙවණක් ලබා දෙන්නට ගොඩනැගෙන නව පන්ති කාමර ගොඩනැගිල්ලේ ඉදිකිරීම අවසන් අදියරට පැමිණ තිබෙනවා. තමන් වෙනුවෙන් ඉදිවන ගොඩනැගිල්ල දෙස දරුවන් බලා සිටින්නේ. බලාපොරොත්තු සහිත දැසින් පුත්තලම වේලාසිය රජයේ විද්‍යාලයේ පොල්ලතු සෙවිලි කළ තාවකාලික පන්ති කාමර ගොඩනැගිල්ල පිළිබඳ ITN හෙළිදරව් කළේ එම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පරිත්‍යාගශීලීන්ගේ සහය ලබා ගැනීමේ අරමුණින්. ඊට සංවේදීව ප්‍රතිචාර දැක් වූ පරිත්‍යාගශීලීන් රැසක් වේලාසිය විද්‍යාලයට ස්ථිර පන්ති කාමර ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ සත්කාරයට එක් වුණා. සියලු දෙනාගේ සහයෝගයෙන් ඉදිවන ගොඩනැගිල්ල නොබෝ දිනකින් සිසු අයිතියට පත් කළ හැකි. ඒ පිළිබඳ සොයා බැලීමට මෙම යහපත් කටයුත්තට එක් වූ කිහිප දෙනෙකු එම පාසල වෙත පැමිණියා. ගොඩනැගිල්ලේ ඉදිකිරීම සඳහා සහය දැක්වීමට තවදුරටත් පරිත්‍යාගශීලීන් එක්වෙමින් සිටිනවා. ITN තුලින් විකාශය වූ වාලුකා ටෙලිනාට්‍යයේ නිෂ්පාදිකා ප්‍රමිලා සුරංගි මහත්මිය ගොඩනැගිල්ල සඳහා අවශ්‍ය තීන්ත පරිත්‍යාග කළා. දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික ස්ටැන්ලි රංජිත් ප්‍රනාන්දු මහතාද රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේ වේලාසී දරුවන්ගේ අනාගතයට ශක්තියක් වෙමින්. මම ITI නිවුස් වලින් දැක්කා මේ වගේ ඉස්කෝලයක් තියෙනවා සැලකිලි අඩු තැනක්. ඉතින් මේ නිවුස් එක දැක්කට පස්සේ මට හිතුණා මගේ පරිත්‍යාගයක් කරන්න ඕනේ කියලා ඉස්කෝලෙට. මට පුළුවන් අන්දමි මම පරිත්‍යාගයක් කරා. මේ ඉදිරියටත් මම හිතනවා ITI එකේ මේ වගේ කාර්යයන් කරන්න ඔබලාට ධෛර්යය ලැබෙන්න කියලා. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පරික 80 විශේෂාංකය බලාපොරොත්තු වන ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk හදිස්සියට කොරස් කටෙත් අතදාගන්න බැරි බවට කතාවක් තිබේ. ඕනෑම දෙයක් කල්යල් බලා සිදු කළ යුතුය. නියමිත කාලට කලින් පූදින්නට යෑමෙන් වෙන්නේ මෙලෝ රහකට නැති ප්‍රතිඵලයක් ලැබීමය. ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන කවරෙකු හෝ වේවා දේශපාලනයේදී ලදරු වලිප්පුකාරයන් වන්නේ නම් එය අනිවාර්යයෙන් තමන් විසින්ම විනාශය ලංකර ගැනීමකි. රාජපක්ෂලාට වේලාසනම සිදුව ඇත්තේ එයයි. වත්මන් ආණ්ඩුව පිහිටුවීමත් සමග රාජපක්ෂලා ආණ්ඩුව පෙරලීමේ පළමු වෙඩිමුරේ නමින් අවස්ථා 7-8කදී නොයෙක් විගඩම් නැටුවේය. දැන් ඒ විගඩම් තාර්කික අවසානයක් දක්වා ගෙනවිත් තිබේ. පසුගියදා කොළඹ නැටූ සන්නි නාඩගමෙන් රාජපක්ෂලාගේ නොහැකියාව, නොමේරූකම, නොපනත්කම පැහැදිලිව සලකුණු කර තිබේ. ආණ්ඩු පෙරලන්න තියෙන හදිස්සිය නිසා රාජපක්ෂලාට ඉතිරිව තිබූ අමුඩයද ගලවාගත්තේය. කොළඹ වටලා පහුවදාට අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට රාජපක්ෂලා ආසාවෙන් සිටියද ඔවුන් හමුවේ කිසිදු දේශපාලන වැඩපිළිවෙලක් නොමැති බවද දැන් රටම දැනගෙන අවසන්ය. බලය ලබා ගැනීමේ කෑදරකම සහ ඒ වියරුව පමණක් ක්‍රියාත්මක වන බව හොඳටම පැහැදිලිය. ඇතැම් රාජ්‍ය ආයතනවල රාජපක්ෂ බත්බැලයන් සූදානමින් සිටියේ පහුවදාට ආයතනවල බලය අල්ලන්නටය. දේශපාලන විරුද්ධවාදීන්ට පහරදී පන්නා දෙමීමට සූදානමින් සිටිය බවටද තොරතුරු හෙළිවිය. එතරම්ම මුග්ධ තකතීරුවන් පිරිසක් රාජපක්ෂලාගේ බත්බැලයන් වීමත් පුදුමයට කරුණක් නොවේ. ඒ නායකත්වයේ හැටියට ගෝලබාලයෝ සිටීම අහඹුව
ඔප්පුවක් නොවන නිසාය. මේවන විට රාජපක්ෂවරුන් බලය අල්ලාගෙන සිටින පළාත් පාලන ආයතන නියෝජිතයන් රැසක් අපරාධකරුවන් බව හෙළිව තිබේ. ඉන් බොහොමයක් බන්ධනාගාරගතවද සිටි. රාජපක්ෂවරුන්ගේ වංචා දූෂණ අපරාධ සම්බන්ධයෙන් මේවන විට අධිකරණ කටයුතු රැසක්ද ක්‍රියාත්මකව පවතී. ඉක්මනින් ආණ්ඩුව පෙරලා ගැනීමේ ලදරු වලිප්පුවට හේතුව මේ අධිකරණ ක්‍රියාවලිය බව පැහැදිලි කරුණකි. අද අධිකරණය ඉදිරිපිට සිට ගෝඨාභය රාජපක්ෂ කීවේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ සොහොනට රජයේ මුදල් භාවිත කිරීම ජාතික ආර්ථිකය කඩා වැටෙන්න තරම් ලොකු දෙයක් නොවන බවය. ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම දේශපාලන පළිගැනීමක් බවය. රට තමන්ගේ පවුලේ බූදලයක් කරගත් රාජපක්ෂලා හිතන්නේ එහෙමය. යලි බලය ඉල්ලන්නේද රට හපකිරීමට බව මේ කතාවලින් පැහැදිලිය. තමන්ගේම පසුගිය මජර පාලනය අමතක කොට පට්ටපල් බොරු කියමින් රස්තය අදු ගැසීමෙන් තවදුරටත් මිනිස්සු රැවැට්ටිය නොහැකිය. මෙය තක්කඩිකමක් නොවේ නම් පිස්සුවකි. මානසික විපරීත භාවයකට පත්වුවෙකුට මිසක් සිහි බුද්ධිය ඇත්තෙකුට තමන්ගේ අතීතය අමතක කළ නොහැකිය. එය කොහොම වුණත් කොළඹ සන්නිය වැනි ලදරු විගඩම්වලින් මහින්ද රාජපක්ෂ සහ පිරිස දේශපාලන ජෝකර්ලා බවට පත්වීම නම් තර්කානුකූලවම සිදුව තිබේ. දැනට මේ ඇති සෙස්ස පසට